ආචාර්ය විශ්වවිද්‍යාලයකට අපි අනුමැතිය දෙන්නේ නැහැ. එහෙම බලයකුත් නැහැ. අපිට පුළුවන් උපාධි ආයතන අනුමත කරන්නට පමණයි. අපි නීතියෙන් ඒ යොදවනවා ඒ උපාධි ආයතන ශාරියා හෝ එවැනි විශ්වවිද්‍යාලයක් හැටියට ක්‍රියා කරන්නට බැරි බවට. විශේෂයෙන්ම ඒ සඳහා තවත් වගන්ති කීපයක් අපිට විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන්න තියෙනවා. බංග්ලාදේශ් නීතිය මං ආපහු කියන්නේ පස්වෙනි වගන්තියේ තියෙනවා. පුද්ගලික විශ්වවිද්‍යාල ආගම කුලය ගැන සලකන් නැතුව වෙන පිළිගත් පදනමක් මත ශිෂ්‍යයන් ඇතුල් කරන්න උවමනයි කියලා. ඒකත් අපි ඇතුල් කරනවා. ඒ වගේම පාලක මණ්ඩලයත් පාලක මණ්ඩලයේ සුදුසුකම් උත් ඒ වැඩ කොටස් කරන අනික් කරුණු කීපයක් ඒ සංශෝධන වලට ඇතුල් කරනවා. මීට අමතරව මද්රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියා කරන්නටත් අපි තීරණය කළා තියෙනවා. ඒ සමහර වැඩ කටයුතු ගැන ඒ අමාත්‍යාංශයත් මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයත් එකට එකඟ වෙලා ක්‍රියා කරන්නට සිදු වෙයි. මේ කාරණා දෙක ගැනම අපේ මුස්ලිම් ඇමතිවරුත් මන්ත්‍රීවරුත් යෝජනා කරා. මමත් ඒකට එකඟ වුණා. එක්කම මම තව ඉල්ලීමක් කරන්න කැමතියි. හෙට සියලු දෙනාටම පාසල් වලට එන්න. දැන් මේ රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට හැරිලා තියෙනවා. මේ රජයේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි මහාචාර්ය ආශුමාර සිංහ මහතා මෙහිදී කියා සිටියේ. මහාචාර්ය රන්දිවල මහතාගේ ප්‍රධානත්වයෙන් පසු දිනකගේ කමිටුවක් කරා තියෙන වාර්තාවේ ප්‍රධාන ලක්ෂණ තමයි මේ ආයතනයේදී DOI එකේ ලබා දීලා තියෙන අනුමැතිය දීලා තියෙන ක්‍රමවේදය. ඇප්ලිකේෂන් එක දාලා තියෙන මුලින් ශ්‍රී ලංකා හිරා පදනම හැටියට. නමුත් ඒක ඊට පස්සේ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටෙඩ් වල මාරු වෙනවා. ඒ විදිහටම තමයි මුදල් ලැබිලා තියෙන්නේ. මේ ආදි කාරණා තමයි විනිවිදභාවයෙන් තොර ප්‍රශ්න හැටියට තියෙන්නේ. අවසානයේ අපේ මේකේ රැස්වීම තිබුණේ මේ අවුරුද්දේ මාර්තු 14 වෙනිදා. ඒ කියන්නේ පාස් කිරීමට කලින්. එදා අපි කැඳෙව්වා මේ ආයතනයේ වත්මන් සභාපතිවරයා හැටියට ඉන්නේ හිරාස්සිස් බුල්ලමාතා අඳුකාරවරයාගේ පුත්‍රයා. අපි දිගින් දිගටම ප්‍රශ්න කරේ ඇයි පාලක සභාවක් හැටියට නැතුව මේ කීප දෙනෙක්ගේ කොටස්කාරය හැටියට නැ විශේෂයෙන් හිරා පදනමයි මේක ඉන්නේ කියන එක. ඒත් එක්කම ශර්යා විශ්වවිද්‍යාල නැත්නම් ශර්යා ගැන ඉගෙන ගන්න වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙන්නේ ඇයි? මේ ආදී ප්‍රශ්න අපි දිගින් දිගට සාකච්ඡා කරා. ඒ නිසා ජූනි පළවෙනි සතියේ පාර්ලිමේන්තුවට සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කරනවා. අපි ඉල්ලන්නේ ආණ්ඩුවට පුළුවන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය වගේ අමාත්‍යාංශ එකතු වෙලා අපි යෝජනාත් කරනවා මේක තාක්ෂණ විශ්වවිද්‍යාලයක් බවට හැරවුවොත් හොඳයි. මොකද එතන තියෙන පහසුකම් සහ ඉඩ ප්‍රස්තා බලලා මඩකලපුව තාක්ෂණ විශ්වවිද්‍යාලය හැටියට පෞද්ගලික ආණ්ඩුවේ අධීක්ෂණයේ තියෙන විශ්වවිද්‍යාලයක් හැටියට නම් කරොත් හොඳයි කියන යෝජනාව තමයි අපි ඔබතුමාට ඉදිරිපත් කරන්නේ.